නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනට සැමැදාමහා සංග, සරනයමි නමස්කාරවිවා තුනුරුවනට, සැමදා තිස්සාරන සරනයමි සාධ සාධසාධ පින්වතුනි අපි සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනය දායාද කළ පරම පූජනීය වූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරවේවා සාදු සාදු සාද ඒවගේ මේ මිහිඳු මාහරහතන් වහන්සේ දායාද කළ උතුම් වූ ධර්මේ මේ යුගීදී ඉතාම සරල භහසාාවෙන් පිරිසිදුව අපට කියල දෙමින් උතුම් ධර්මයේ හැසිරෙන්න ටඋපකාර කරන අල්්‍යයාන මිත්‍ර ගුරුදේවෝොත්තම වූ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන් සේටත් අපගේ නමස්කාරවේවා සාදු 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 පින්වත්න අදත් ඔබාප සීලු දෙනා සූදානන් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුමු අවබෝධය ශ්‍රවණය කරන්න. ඉති මේ සෑම දෙයක්ම පින්වත් අපි මේ යහන විශේසින් ජාත කතා පියහන්නේ මේ සියලුම ජාතක කතා අපගේ බුදුරජාණන් වහන්සේගේ උත්තුම් වූ සම්බුදු හද මඩලින් තමයි පැන නැන්ගේ උන්වහන්සේ පුූබ්බේ නිවාසානුස්සති ඥානය තුළින් මේ ලෝකේට අතීත විස්ත අපිට කියා දෙන්නේ. එනිසා දස බල ඥානතුළු පිහිටල විසාරධ ඥාන තුළ පිහිටල අනන්ත බුද්ධ ායන්තුල පහිටල තමයි බුදු කෙනෙක් මේ ධර්මය මේ කියා දෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ පින්වත්න මුවින් පිටවෙච්ච් එකම වචනයක් වත් අපතේ ගීනෑ යහපත පිණිසමයි දේශනා කළේ එනිසා අපිට මේ හැම දහම් පදයකින්ම ජීවිතයට වටිනාාව් දෙයක් කියල දෙනවා එවගේ අපිට බොහෝ පිින් උපදිනෝ මේ ගැන හිත පහද අගත්තත් හගෙන හිටියත් හිත පහදවා ගත්තත් පින්වත්න්නේ පින්සිදු වෙනවනම් මේ කියා දෙෙන නොයේ වටිනා ගුණධරම පුරුදු කරගත්තොත් කයින් වචනින් සිතින් මොනතරං යහපතක් ලැබේ හිද පින්වත්න්නේ ඒගනි දවක් අපේ බුදුරජාණන්ස වදාලෙවෙේ චුන්ද කියන ස්වාමීන් වහන්සේට චිත්තු පාදම්පි අහංචුන්ද කුසලේසු දම්මේසු බහුකාරං වදාමි පින්න්නත්්චුන්ද යහපත් දෙයක් කරන්න කියලා සිතක් උපදව්වත් මහත් පලයි කිව මහනි සංසයි කිව්ව මහත් උපකාරයි කිව එකක මේ ජීවිතයට කෝපනවාදෝ කායේන වාචාය අනුවිධහය නාසු එහෙ එකේ කයින්වචනින් මේ යහපදයක් කළොත් ඒකෙන් ලැබෙනු විපාකි ගැන කවර කතාද එතකොට එහෙනම් මේ යහපත් දෙයක් අහලා මං මේක පුරුදු කරන්න ඕනි මේක මගේ ජීවිතය මං ර ගඩෝ කෙන සිතුල්ලක් ඇතිවුනත් ඒත් බොහෝ උපකාරයි කියනවා මේ ජීවිතය හපත පිණිස කයින් වතනින් කටයුතු කළොත් ඒ එයින් ලැබෙන විපාක ගන කවර කතාතිය නිසා පින්වත්න අහලා හිත පහද වගත්තත් මේකින් අපි යහපතක්ම අපිට ඇතියෙන්නේ උපකාරයක්ම අපේ ජීවිතයට මේ දහම් කතාව හිතියනි සාදත් අපි අහන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධීින් වදාළ උතුම්ම දර්මිය එදි මේ ජාත කතාව ඇහුවට පසේ අපිට හරි ලස්සන කරුණක් මේකින් ඉස්මතයවා එ තමයි දැන් අපේ ජීවිතය අපිට සමහර වෙලාවට අපේ ජීවිතවලට හානිය පිණිස අපිට සසරයේ දෙවල් බලපානු සමහර පුද්ගලය අපි වෛර පිරිමහන් දෙෙනවා ඒ වගේ අපිටගේක හානි කරුණ සමහර සසරයේ දෙවල්ලලින් අපිම කරගත්තයදවල්ලින් අපි හානි පැමි අවස්ථාතියන වගේම තමයි සංසාරය අපිට මේ උපකාර කරපු අය නැවත නැවතත් මේ ජීතයෙත් අපිට උපකාර ලබා දෙනවා හැබයි අපි දන්නේ නෑඒවා සමාරලාවට අපේ ජීවිත අපිට හරියට උපකාර කරනවානි එතකට ඒ උපකාර කරන්නින් මොකක්ද සසර දෙයක් තියෙනවා කියලා අපිට හිතන්න කරුණක් මේ ජාතකින් ඉස්මත්තු වෙනවා දැන් අපිට අරවගේ කරදර කරෙන හානිකරණය සසරෙන් එෙනවානි හිමහන්ඩ වයිර පිරිමහන්ඩ ඇවිල් අපිට කරදරකෙනවානි උපකාරණවි නඒවා ඒවගේ උපකාරපුොයත් ඉන්න අපිට සස්නන්සාරේ නැවතත් එඒයගේ උපකාර අපිට ැබෙනවා. ඒවගේ දෙයක් තිීනවා කියලා හිතන්න කරුණක් මේ ජාතකින් අපිට තේරුම් ගන්න පුළුවන් ඇහවට පස් ඉදි මේ ජාත කතා හරි ලස්සනයි ඉතින් ඒ සසර ගමේ සැරිසර අදී ඇතැම්මිට එකම උපකාරය නැවත නැවතත් සමහරයට ලැබෙන විදිහ ජාත කතයිෙන් පෙන්වා දෙනවා ඉතින් අපගේ යසෝදරා උත්තුමාවි ගැන මේ ජාත කතයි විස්තරයක් කෙනවා එවගේම මහාස්්‍රාවකයෙන් ගැන විස්තර සඳහන්ගෙනවා හරි සුන්දරයි ඉති ඒදිනවල් අපගේ බුදුරජාන්සේ වැඩ සිටි සවැත්වුර ජේතවනී අපේ සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධය ලබා බරණැස ඉසිපතනයේ දී උතුම් දම්සක් පැවතුම් සූත්‍රය දේශනක් කළ දෙවියන් සහිත ලෝකයාට නිවන් මංගේ විවෘතු කලා එතැම් පටන් පටන්ගත්ත භාග්‍යවතුන් වහන්සේගේ ධරම චාරිකාව ක්‍රමයෙන් මුළු දඹදිවපුරාම පැතිරී ගියා. සාත්‍ය ජනපදයක් අමා දහම් වැස්සෙන් නැවී ගිය. භාගයතුන් වහන්සේ විශලා මහනුර කෝටාගාර ශසාලාය වැඩවාසය කරද්ද මහා ප්‍රජාපති ගෞතමිය සාක්ක්‍ය කුමාරිකාවන් පන්සියෙකුත් සමගැවිත් භාග්‍යතුන් වහන්සකින් පැවිද ඉල්ලා සිටිය. ආගිතුන් වහසේ මහා ප්‍රජාපති ගෞතමිය ප්‍රමුඛ සාක්‍ය කුමාරිකාවන්ට බුද්ධ සාාසනය පැවිද්ධක් උපසම්පදාවත් ලබා දුන්නා අස්්ට ගරුදර්ම පනවල තමයි බුදුරජන්සි පැවිද් උප සම්පදාව කාන්තාවන්ට ලබා දුන්නේ ඉතින් ඒ සඳ අපේ ආනන්දයන් වහන්සේ බොහෝම උපකාර වුණා ඒ හේතියෙන් භික්ෂුුණී සංගයා බිහිවුණ ඊට පස්සේ දවසක ඒ පන්සේයක් භික්‍ෂුනින්ට නන්දකෝවාද සූත්‍රය ඇසීම නිසා උතුම් මරහත්තයට පත්තෙන්ට වාසනාව ලැබුණා. අපගේ සාාසුනාසි සැවැත්නූර වැඩවාසය කරද්දිී යසෝදරා රාහුල මාතාව මෙහෙම හිතුවා. අනේ මගේ ස්වාමි දේවයෝ පැවිදි වෙලා සරුුවච්ඥ ශ්‍රී ලෝකනාතයන් වහන්සේ බවට පත් වුණ. මගේ පුත්‍ර රාහුල භද්‍රියෝ පැවිදි වෙලා උන්හන්සේ ළඟමයිඉන්නේ. මං මේ රජමැදුරට ඉරවෙලා මක්කරන්ට මාත් පැවිදිෙන්ට ඕනේ. පැවිදි වෙලා සැවැත්නුවර ගොහින් ශාස්තූන් වොහන්සේවත් මාගේ පුත්‍ර රාහුල බද්‍රයන්වත් නිබඳව දකිමින් වාසය කරට ඕනෑ. බලන්ඩ පින්වත් අපගේ මහා බෝධිසත්්‍යයන් වහන්සේට පාරමී පුරද්දිි හෙවනැල් ලක්කු සක්තියක් වූ අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට. උන්න්නහන්සට සක්තියක් විමින් පාරමී දරුම සම්පූර්ණ කරන්න උපකාර කළ උත්තමාාවයට දැම්මය හිතෙන්නේ. ඉතින් මෙහෙම හිතුව රහුල මාතාව මෙහෙන අසපුකට ගියා. පැවිදිෝ භික්‍ෂුනිියක් බවට පත්වනාා ආජාරය උපාධ්‍යාය භික්‍ෂුුණින් සමග සැවැත් නොර වැඩියා ශාස්තෝන් වහන්සේවත් ප්‍රිය පුත්‍රරත්නයක් දකින් තැහැක් විදියට ජේතුවනා ආරාමය අසල පිහිටියෙක් තරා මෙහෙන අසපුක වාසය කළා. රාහුල සාමනේරයෝත් මෙහෙෙන අසපුෝට ගොහින් මව් භික්‍ෂුනිව දකිනු. දවස රාහල සාමනරව සිය මව් භික්ෂුණිය බලන්ට ඇවිත් පණිවිඩියක් ඇව්වා රාහුලයන් නැවිත් තින්නවායි කියල. එතකොට භික්ෂුනියක් මෙහෙම කිව්වා. පින්නත් රාහුලයන් වහන්ස රාහුල මාතා භික්‍ෂුනියට ඇඳෙන් නැගිට ගන්ට අමාරුයි ඇයට බඩේ රුජාවක් හැදිලා වාත කිපීමක් වෙලා තිීන්නේ පින්නතුන් වහන්සේ වඩින්ට මං රාහුල මාතා භික්‍ෂුණනිය ළඟට කැඳවාගෙන යන්නම්. එතකොට කුඩා රාහොල සාමනෙරව සිය මෑණියන් දකින්ට ගිය පින්වත් මෑණියනි ඔය අසනීපේයට මොනවගේ බෙහෙතක් ද ගන්ට වටින්නේ අනේ පුත්‍රයාණනි ඔයාට මතකද ගෙදරිදිීත් මට මේ අසනීපය හැදිලතිීනො එතකොට හකුරු රසේ ඒදූ අම්ඹයසෙ ටිකක් පානය කළ ගමන් මේ බඩේ රුජාව සංසිඳිනවා. හොඳයි මෑණියනි මට ලැබුණ තරගෙන වඩින් නම්කෝ කියා රාහුල බද්‍රීව එතැින් පිටත් ගියා මේ රාහුල බද්‍රරයන්ගේ පියා අපගේ සාාසූර්න් වහන්සේ සුළුපියා අපගේ ආනන්දයන් වහන්සේ උපාද්‍යායවරයානන්න අපගේ ධරම සේනාධිපතින් වහන්සේ ආජාරයවරයානන් අපගේ මහා මොග්ගල්ලාානයන් වහන්සේ මෙහෙම තියෙද්දිත් අපගේ රාහුල බද්‍රිය වෙනත් කෙනෙකු ගාවට නොගෙහින් තමන්ගේ උපාද්‍යාය වු ධර්ම සේනාදීපතින් වහන්සේ ළඟට ගිහින් වන්දනා කොට එකත් පස්ස වාඩි වෙලා මහා දුකට පත් වූ මුහුණින් බිම බලාගෙන සිටිය. සාරිබුද්ධයන් වහන්ේ අහනු අසාරිපුෘත්ත මහරහතන් වහන්සේ ඇයිරාහුලේනි මොකද මහා දුකකින් වගේ අසරන බවකින් ඉන්නේ. අනේ ස්වාමීනිි මගේ මවුතෙරණින් වහන්සේට අසනීපයි වාතෙකිපිලලු බඩේ රුජාවකින් පෙළෙනවා. ඒ අසනීපයට මොන වගේ දෙයක් ලැබුනොද්ද වටින්නේ කියල හැව සාරිපුත්්තම හරතුන්න දවස්සේ ඇ අපගේ රාහුලයන් වහන්සේ කියනවා සකුරු යදදු අම්ඹයුස ටිකක් වලඳින්ට ලැබුණු සනීපවේ විකිව්වා. ඒ එසේම වේවාරහුලේනි ඔය ගැන වැඩිය නොසිතා ඉන්න කියා අපගේ ධර්මසේ නාධිපතින් වහන්සේ රාහුල සාමනේරයන්න සැනසවා පසුවදා සාරබුෘධයන් වහන්සේ රාහුල බදරයන් සමග සැවැත් නුවරට පින්ඩු සිංා වැඩිය. රාහුලයන් ව ආසන සාලාමේ වාඩිකරවා උන්වහන්සේ රජ මැදුරට වැඩියා. කොසොල් මහරජු අපගේ මහතරුන් වහන්සේට වැඩහිඳින්ට සැලැස්වා ඒ මොහොතේම උයන් පල්ලා හොඳගේට ඉදිීගිය මිහිරි අඹපකුරක් මල්ලක දමාගෙනවිත් රජ්ජුරුවන්ට දුන්නා බලන්න මේ පින පින්වත්මේ අහතන් වහන්සලාගේමයි මේ බලන්නකු මේ ඒ යුගයේ තිබුණ අසිරිමත් දේවල් අවශ්‍යමනවාවද අඹයුස දැන් ගෙනල දුන්නේ සේවක ඇවෙලායම හොදට දදිීගියපු අම්ඹපපුකර රජුරුවන්ට දුන්න සාරිපුතයන සිදගත්තට වැඩහිටිය විතර යාසනි රජ්ජුරුව ඒ සුවඳ හමන මිහිරි අම්ඹපල ලෙලි ඉවත්කොට යට සකුරු දමා තමන්ගේ අතින්ම මිරිකා අඹයුස තෙරුන් වහන්සේගේ පාත්‍රය පුරවා පූජා කරගත්තා ඒ රැගත් අපගේ තෙරෙනුව කෙලින්ම ආසන සාලාවට වැඩලා ාහුල බදරියයන්ගේ අතට දුන්න දැන් රාහුලේනිී මේ අභයෝස ගෙනහි මෑණීන්ට දෙෙන්න්ඩ කියලා වලන්න. අපේ යසෝදර අඋත්තමයට දෙඩ කියලා කවුද මේ දුන්නේ දැන් සාරි පුත්්ත මහරාතන් අසි තමයි රාහුල එන් වහන්සට දුන්නේ. රාහුල සාමනේරියෝ මහත් සතුටින් මෙහෙන අසපුූට ගෙන ගොස් යසෝදරා භික්‍ෂණීයට වලඳින්ට දුන්න ඇ ඒ වැළඳූ සැණින් උදරා අබාදය සංසිදී ගියා එදා කොසල් රජුරුවෝත් සේවකයකොට කතාකොට මෙහෙම කීව. අද අපේ තෙරුන්වහන්සේ අම්ඹරස වැලඳුවේ නෑ ගොහින් බලාපං උන්නාහන්සේ කාටවත් දුන්නාද කියලා. එතකොට ඒ මනුස්්‍යයාත් තෙරුන් වහන්සේ පසු පස ගොහින් තමන් දෑසින් රාහුල බදරයන් අතට දීමත් පරාහුලයන්නේ අම්ඹයුසේ අහෝදරා භික්ෂුණියයටදී ඇ සුවපත්වීමත් දැක ඒ ගැන රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. එතකොට රජ්ජිරුව මෙහෙම හිතුව. හේ. හරි පුදුම සිද්ධයක් නොවේ. අපගේ ශස්තෘන් වහන්සේ පැවිදි නවී ගිහිගෙදර උන්නා නම්. අද මේවෙේද්දි මහා චක්‍රවර්තිී රාජයෙක් නොව. රාහුල සාමනේරයෝ පරිනායක පුත්‍රරත්නය වෙනවා නොවේ. යසෝදරා තෙරෙනෝ ස්්‍රීරත්නය වෙනවා නොවේ. මේ සකල සක්වලී රාජ්‍ය නොව මේ ඇත්තන්ට හිමිව තිබුණි. ඒනිසා දැන් අපි තමා මේ ඇත්තන්ට උපස්ථාන කිරීමෙන් කටයුතුළ යුත්ති. ැ පැවිදිවෙලාත් අප ගැන කරුණාවෙන් නොව වැඩෙයින්නේ. අපි මෙවැනි දේගැන අත පසු කිරීම සුදුසුනෑ කියලා. මෙහෙම හිතු කෝසල නිරිදා එදා පටන් දිගේටම යසෝදරා තෙරණයට අම්ඹයුස හදලා ලැබෙන්ට සැලැස්වා. යසෝදරා බිම්බා දේවී තෙරණයට අපගේ සාරිපුෘදතියන් වහන්සේ මැදිහත් වෙලා අම්ඹරස ලබාදී එයින් නෑ සුවපත් වූ වගේ භික්‍ෂු සංගයාටත් දැනගන්ට ැබුණ. කවදකට ොල්ලු නමේකට අපගේ සාරි පුුත්තමහරහතන් වහන්ස. ඉදි මේ ගනනි වික්ෂනාන්සලට දැනගන්ට ැබිල දම් සභා මන්ඩපේ මේ ගැන කතා කරමින් හිටිය. බලන්ට අයිස්මතිනි අපගේ සාරිපෘත්තයන් වහසේ මොනතරන් උපකාරයිද. හොඳට මසනීමෙන් සිටි බිම්බා තෙරණයට අම්ඹයුස ලැබෙන්ට සලස්වා ඇ සුවපත් කලා නොව මේ විට කතතා කරමින් සිට දි භාග්‍යතුන් වහන්සේ දම් සබා මණ්ඩපේට වැඩිය. ක්සු සලා මන් කතා කරමි සිටි කරුණු සලකළ භාගතු නාසේ මෙහෙම වදාලා මහනෙන අපගේ සාරිපුතයෝ මේ ආත්මය විතරක් රාහුල මාතාවන් අඹයුසියෙන් සුවපත් කලාා නොවෙයි ඔයිට කලිනුත් ඇව සුවපත්කොට තියෙනවා කියා මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාල මේ ජාතක ෙනම අබ්බන්තර ජාතකේ මහනනි ගොඩා කිස්සර කාලෙක් බ්‍රහ්මධදත්ත නමින් රජ්ජරු කෙනෙ ්‍රාජ්‍ය කරමින් සිටිය ය කාේ මහා ෝධසත්වය කාසි ගමේ බ්‍රහ්මන පවුල කුපන්න. තක්සිලා ගොහින් හොඳට ඉගෙනෙන නැවිත් මවුපියන්ගේ අභාාවෙන් පස්සේ ගිහි ජීවිතය අත්හැරිය. හිමාලෙට ගොහින් රිසි පැවිද්දෙන් පැවිදි වුණා. අපේ මහා බෝධිසත්ව යනන්ට සුපුරුදු ජීවිතේ. දෙහාන අභිද්ඥා සමාපත්ති උපදවා ගත්තා. තවත් රිසිවරුන් පිරිවරාගෙන ශාස්තෘූවරය එක්ක බොහෝ කල් වනේ ඒවාසය කළා. ඉතින් ගොහොම කලක් ගත වනාට පස්සේ ෝි සත්වයෝ ලුඹුල් සොයාගන්න කන්දෙෙන් පහලට බැස්ස. පිළිවෙලින් චාරිකාව ඇවිත් බරණැසක්නුවර රාජ උද්‍යානය නැවති හිටියා. ඔයකාලෙ තෞතිසාවෙ සක්‍රපදවයට පත්ව සිටි සක් දෙවිඳුගේ භවන අර රිසිවුරුන්ගේ සීල තේජසින් කම්පාාවන. ඔහු කරුණු සොයා බලද්දී මේ තවසන්ගේ සීල්තෙදින් තම භවන කම්පාවන බව වැටහුුණක්. හරි! මුොන්දලාව මේ ඉන්නා තැනින් එලවා දමන්ට ඕනෑ. ඉන්ට හිටින්ට තැනක් නැතිව කරදුර වෙලා ඇවිදිගෙන යද්දී සමාධිය වඩන්ට ඉඩක් ලැබෙන්නේ නෑ නොව එතකොට මගේ ප්‍රශ්නීවර. මේකට මොකාක් හරි උපායක් කරන්නට ඕනෑ කියා සක්්දවිදු එක්තරා උපායක් යෙදවා. දැම් බලට තනු මේ සක් දෙවිඳරටත් හිතෙන දෙවල් මේනේ? මේ ත්මයන් මේ අප බෝධි සඇත් වන්ස ඇතුළේ රිසිවුරු ඒ දෙයාන සමාපත්තිය උපදවාගෙන වාසය කර දිය එ උතුම් ගුණවලට කම්පාවනානය එතරම සක්දේවින්දු බයනොඔයා ගඉන්න තැනක මේ එන්ඩ තමයි මේ ගුණපුරන්න කියලලා එකඉන්ද තමයි මේ ගුණවලින් බැහැර කරන්න හදන්නේ මේකට උපායක් යොදන්න ඔවන කියලා හිතලා මෙහෙම කළා දවසක් මහාරෑ යාමේ රජ්ජරුවන්ගේ සිරිහන් ගබඩාවේ අග්‍ර මහේසිකාවගේ සිිය හාන ටෝඩි ආකාසේ ස්වරණභරණයෙන් සැරසී ගිය දෙවු රජු පෙනී හිටියා සක් දෙවිඳ. පෙනී ඉඳලා දේවිනාන්සේ සමග කතා කරමින් මේ ගාතාවන් කිව්වා. දිවියරස ෝජායති ඉදිීගිය අඹපලවෙති අභ්‍යන්තර නොමැති රුකෙහි ඒ අඹපලයතිහි ඒ අඹය කෑවිට ඔබේ දොළදුක සංසිදෙනුව ඇති එවිට සක්විති රජුවෙන පිනැති කුමරෙක්කු ඔබ වදනුව ඇති ඔන්න මේ සක්දදු මෙම දිීවේ රස ෝජය ඇති ඉදිීගිය අම්ඹ පලති නොවා අභ්‍යන්තර නැමැති රුකෙහියේ අම්ඹ පලතියන්නේ ඒ අඹේ කෑවිට ඔබේ දොළදුක සංසින් දෙෙනවා එවිට සක්කති රජුවෙන පිනැති කුමෙරිකු ඔබ වදනු ඇති. ඊළඟට කීනෝ. මහාපිනැති මෙහෙසියනිි ඉතා සුන්දරරුව ඇති. දොලොස් දහසක් කතුනට අග්‍රයෝබමය රජුට ප්‍රිය ඇති, කීවිට මෙය රජුට වහා අඹපල ලබා දෙනු ඇති. අභ්‍යන්තර අඹය කෑවිට සවිති පුතෙකු වදනො ඇති ඔය විදිහට ගාථ දෙකකින් කිව්වා ඉතින් එදා අහසේ පිෙනී සිටිය සක්දිවිණ දේවන් වහන්සේට ඔය ගාථ පවසා අඹය වලදින කටවිත් අත පසු කරන්න කල් නොයවා හෙටම මහ රජ්ජිරුවන්ට කියන්ට කියා නොපෙනී ගිය එය සූ දේවි අප්‍රමාණ සතුටට පත් වනා කොහෝම හරි අභ්‍යන්තර පලේ නැමැති අභයක් වනදිින්ට ඕනෑ කියලා ඒ අදහසින් දැඩි ගිලම් බවක් දක්වා යහනේ වැතිරි හිතිය පසුවදා සහසනයේ වාඩිවී සිි රජ්ජුරුවන්ට අග මෙහිසිී දකින්ට ලැබුණේ නෑ ඇ පෙනෙන්ට නැත්ති අයිද කිය ඇසූ විට හොඳටම ගිලන්න ඉන්නා බව දැනගට ලැබුණා. එතකොට රද්ජුරුව දේවින්නාසික සිරිියහන් ගැබඩාවට ගොහන් ඇගේ යහන පසෙකින් වාඩි වුනා පිට පිරිමඳමින් කතා කරලා ඇයි මගේ සොඳුරී මොකක් ද ඔයාගේ අපහසුව අනේ මහරජුනි අපහසුවක් හැටියට වෙනද දෙයක් නොවේ තියෙන්න්නේ මට දොළොදුකක් ඇති වෙලා තියනවා හරි සොඳුරී ඔයා මොනාද ලබන් ආසා දේවේනි මට අභ්‍යන්ත නභයක් කන්ට ඕනේ හැ ඒ මොනවාද අභ්‍යන්ත රභකයා ජාතියක් කොහේද තියන්නේ අනේ දේවේනි මාත් ඒ ගැන දන්නේනෑ නමුත් මට ඒ අභ්‍යන්ත නභයක් කන්ට ඕනෑ මයි. ඒක කන්ට ලැබුණුන් මයේ ජීවිතය තියෙවිී නැත්නම් ඔබ වහන්සේට මාව පනපිටින් දකිින්ට ලැබෙන එකක් නෑ. රජතුමාකි අනේ එහෙම කියන්නට එපස් සොඳරී. ඔයා ඒ ගැන නොසිතා ඉන්ටකෝ මං කොහෝ මහරි ඔයා ආසා කරන ජාතිී අඹපලයක් ගෙනැවිත් දෙන්නංකෝ. කියලා රජ්ජුරුවෝ දේවින්නාන්සේ වස්ඇසවා. ඊට පස්සේ රජ්ජුරෝ ඇමතිවරුන් රැස්කොට ඇමතුවා ඇමතිවුරුන්ට ඇමතිවුරුුණි අපේ මහ දේවින්නාන්සිට දොළදුකක් ඇති වෙලා තියනවා ඇයට අභ්‍යන්තර අබේ කියන අඹපලයක් වලදිින් අසා අපි කොහොම ඒ කිෂ්ට කළ දෙන්නේ දේවයන් වහන්ස ඔය අභ්‍යන්තර අබේ කියා කියනවා ඇත්තේ අඹගස් දෙකක් අතරට මැදිවෙන්ට තිබෙන අඹවරක්ෂයට වෙන්ට ඕනෑ ඉතිං උයනේ ඇති අභ්‍යන්තර අඹරුකකින් අමයක් ගෙන්න්නලා දේවිනාසට ලබා දෙමු බොහෝමගේ එහෙම කරමු කියා රජ්ජුරුවෝ අනුමත කළ සක් දෙවිඳු තමන්ගේ ආනුභහාවෙන් ඒ උයනේ අඹ කවුරුන් හරි කඩාගෙන කාලා වගේ පෙනෙන්ට සැලැස්සවා දරේනකොට අම්ඹ තියෙන අවියන රාජවියනී ඇවයි රාජවනි තමයි ඇ සිවුරුඉන්න අපේ බෝධිසිඇත් යන්නස් ඇතුළ තා පපසර. ඉතින් සක්දීදතාම උපත්්‍රමේ යොදන්නෙම එලළවගන්නමේ තාපසවරු එතොටේ තියෙන සියලු අම්ඹගස්සෙල ගිඩි කා කඩලවෙරල කාලා වගේ පෙනෙන්ට සැලැස්සවා. සේවකය අම්මුලු යනම පීරා බැලුවත් අඹයක් සොයා ගණට බැරි වුණා සේවකකිෝ ගිහින් රජරුවන්ට මෙහෙම කිව්වා. දේවයන් වහන්ස අපි කලින්දා දැක්කා රන්වන් පාටිං ඉදිියගියමිහිරී අඹයේ අඹගසේ තිබුණා අද ගොහිම් බලද්දී ඒ අම්ෝ කාල නොවේ ගැටයක්වත් ඉතුරු කොල්ල නෑ හැ කවු දේවිදියට අඹ කෑවියි වෙන කවුරු දර තාපසුවරු මිසක්කා හෝ තාපසයන්ගේ කටයුතු නම් බොහෝම නරකයි ඔහොම තවසංගෙන් අපට වැඩක් නැහැ නොව උන්දලා උයනෙන් එලවා දමාපන් කියලා රජ්ජරු අන කලන්න බලන කියපු දේම සිද්ධනවාද මිනිස්ු ගිහි තාපසරු වයනෙන් එලවා දැම්ම දැන් සක්ද විදු තමන් සිතව කරනු මුදුම් පත් වුණ කියල සන්තෝස වුණා දේවගේ දොළ දුක සංසිදනි නෑ අනේ මට අභ්‍යන්ත රභයක් ෝනෑ කියා මහා දුකින් සයිනේ වැතිරී ුන්නා. අග්‍රමහේසිකාව රජ්ජුරුවන්ට කරකයා ගන්ට දෙයක් නැතිව ආයමත් ඇමතිවරුන්වත් බමුණනංවත් කැඳෙකුවා. අභ්‍යන්ත රම්භ සොයාගන්ට පිළිවෙලක් කොහෝ මහරි සොයා බලන්ට ඕනෑ එතකට බ්‍රහ්මනොරු මෙහම කිව්වා දේවයන් වහන්ස අභ්‍යන්තර අඹ කියන්නේ දෙවියන් පරිභෝග කරන අභජාතියක් ඔන්න දැන් අර හැමතිවරු අර ධනෙන් ඇතු අර විස්තරයක් කිව රාභගස් දෙකක් අතර තියන අඹගහ ගෙඩි කියලකි වැරදිල දැන් ඇත්තට මේ නුවන තියන බ්‍රහ්මනවරු ගෙනල දැන් අහදදී ඒ බ්‍රහ්මොනවරු හරියට කිව්ව විස්තරී අභ්‍යන්තර අඹ කියන්නේ දෙවියන් පරිභෝගරන අභජාතියක් ඒවා හැදෙන්නේ හිමාලයේ කංචන ගුහාාවේ කෙලවරේ විතරයි කියලා ඔය ගැන අපට පරම්පරාවෙන් අහන්ට ලැබිල තියෙනවා හරි එහෙනම් කාටදේ අඹයක් අරගෙන එන්ට පුළුවන්. බෑ දේවයන් වහන්ස මනුස්සයකුට එතැනට අන්ට බැත් හැබැයි පුහුණුවලත් ගිරා පැටියෙකුත් යවාගන්ට බලන්ට ඕනෑ ති මනුසිකුණ යන්නපෑ ිරවෙෙක්වත්තය යවාගන්න පුළුවන්ුණ තරිකිව්. ඔයා කාලේ රජමාලිගාවේ එ විශේෂ ගිරා පැටියෙක් රන්කූඩුවක ඇති දැඩි කළ ඒ ගිරවාට ලොකු සිරුරක් තියෙනවා මොනරෙක් තරම් ඇති හරීම සක්තිමත් ඒ වගේම නුවනින් යුත්තයි ඉතින් රජුරුවෝ ය ගිරා පැටිය කැඳෙව්වා දැන් බල අපි හිතාගන්න බෑ ඒවගේ ලොක කිිරවෙක් ඉවකවා නමුත් බලන්න පින්වත් මේ අපි බල මේ ගිරව කවද කිය දැන්තිමෙන සඳහන්ගෙන ක ලන්න එච්ර විශාල කිරයෝ ිර දිඳල තිීනමි විශේෂ කිිරවෙක්මි. ගිරා පැටිය කැඳවල මෙහෙමගේනවා. බලන්න. මේ ආදර පුතේ ගිරා පැටියු මං ඔයාට ගොඩා කුදව් කරනවා නොහැ. දැන් බලන්ට රන් කූඩුවක රන් තැටියේ මී පැනී පොරී ඔයාට කන්ට ලැබෙනවා. සකුරු රසයද පැන් බොන්්ට ලැබෙනවා. අනේ පුත්‍රේ ඔයත් දැන් මට උදව්වක් කරට ඕනේ කියනවා යිට පස්සේ කියහන්ට දේවේනි අනේ පුත්‍රේ ඔයාට ගොඩාක් කාදර ඇති මහ දේවි අසනීප වෙලා ඇයට කොහෝ මහරි අපි අභ්‍යන්තර අඹ කියන විසේ සම්බයක් වලඳින්ට ගෙනත් දෙෙන්ට ඕනේ එතකොට ඇ සුවපත්දේවි ඉතින් පුතේ හිමාලයේ කං්චන පරුවත අතරේ ඒ අඹගසක් තියෙනවා ඒවා දෙවියන්ට කන්ට තියෙන්න්නේ එතැනට මිනිසුන්ට අන්ට බෑ ැයි ඔයාට නං එඒහෙ ගොහින් අඹයක් අරන් එන්ට පුළුවන් වේවි හරි දේවේනි මං අරං එනන් කැමැති වුණ මේ ගිරා පැටියා බලන්නේ මේ ගිරාපැටිය කවුද මේ ිකිය ලබට තේරේ දැන් විස්තරේ හරි වාසිරි මත්තිංහත්නි මේ බෝධි සතවයන් වහන්සිතක් එෙන මහා ශ්‍රාවකය මේ බලන්න මේන විදිහේ එතකොට රජ්ජුරෝ ගිරාපැටියාට රන්තැටියේ මේ විලඳ කවලා සකුරු දිය කළ පැන් පොවලා අත්තතුවෙල වටිනා බෙහෙත් අවසද ගල්වල දෝතට ගිරා පැටිිය අරගෙන අහසට අතෑරයා. ගිරා පැටියාත් රජ්ජුරුවන්ට ගරුසරු දක්වා අහසට පැනනැගේ මනුස්සවාසය එක්මවා ඉගිල ගියා හිමාල වනේ මුලින්ම හමුවන පරුවතය වසන ගිරවුම් මුණ ගැසුණ මොුණ ගැසිලා අහනවා යාළුවනේ අභ්‍යන්තර අඹ කොහිද තියෙන්නේ. අනේ මට ඒ ගස ඇති තැන කියන්ට ය ගිරව කීනවා මිත්‍රයා ඔහොම අඹගසක් ගැන අපි දන්නේ නෑ දෙවෙනි පරුවතයේත් ගිරා න්නෝ එහ ගොහින් අහන්ට බලන්ට ට ඒ අය දන්නේ නෑ දැම්වලන විස්තර පින්වත්න දැඟවට මත කඇති මහා උම්මක් ගජාතක ඒ ගිරා පෝතකක් හිටියා ඒ වගේම තමයි මෙත්මත් බනදෙන් අද අපිටඔ සාමානෙන් ය දත් කතා කරන්න පුරදු කුණන දැන් ඔය සමහර මට මතකයි ඔය ක වීඩිය එකක් බැලුව මේ සැලලිහිනි කරී මනුසයක් කොයි කතා කරනවා. ඉදි ව පුළුව ඇදම් මේ ගරාපැටිය හරි පින්වන්ත කෙනෙ මේ මහා ශ්‍රාවකන් වහසනමක් මෙයින්නේ. දැම්බලට දේවයට තමයි මේ අමගෙඩියක් ගේනවේ දිවි පුදා යන්නේ මේ ගිරා පැතිය. ඉතිං... එතකටඒ ගරා පැටිය දෙවැනි පරවතිය ගිරව මුණ ගෙහුණග හිල්ල. එයාලගෙන් එහවාම එයාල දන්නත් නෑ අභ්‍යන්ත රම්භ තියෙන තැන. එයා ගිරා පැටියාව තුන් එනි පරවතයන්න ගිරවුල් ලඟට පිටත් කල තවත් පරවතය ති මේේ පරවතින ිරලගට හි එයාල දන්නත් නෑ අභ්‍යන්තර රම්ඹගැන්න තුන් එනි පරවතය ඊළඟට ඔය විදිහට පරුවත හතකට යනකල් ගියාකිීම ඒ ගිරව මෙහෙම කිව්වා හත්තෙන පරුවතට ගියාට පස්සේ හාකංචන පරුවතය අතරයි ඔය අභ්‍යන්තර අඹතියන්නේ ඔන්න ඒ ගොල්ලු කිව්වා අනේ මිතුරනේ මං ඒකට මයියාාවේ මාව එක්කරගෙන ගොහින් මට එයින් ගෙඩියක් දෙන්ට ඉඩ පසේ අර ගිරවකිනු හාපෝමිත්‍රය ඒ අදහ සාතෑර ගන්ට ඒ අඹගස වෙසමුණ දෙව්ුමහා රජ්ජුරුවන්ගේ අපට ලංවෙන්ට බෑ ඔය අඹගසේ මුලපටන් ලෝහ දැල් හත් පොටකින් වටකොරලතියන්නේ. කෝටිදාහක් කුම්බාන්්ඩ රකුසෝ වටේට අරක්්ගෙනඉන්නවා ඒකුන් ඔයාාව දැක්කොත් පණ බේරා ගැනිල්ල බොරු කල්පාව සානයේ මතුවෙච්චි ගින්නට වැටුනාා වගේ අවීචි මහා නිරේ වැටුනාා වගේ හිතිේවි ඕක ගැන හිතන් එපා දිහයට කිව්වඇයිගරව එකන තෙන්ට එන්ඩ ෑත්තර මේ විදිට අරස්සාව දාලන දෙවුරු තමයි බ අනු බව කරන දබන හිමාලයේ තියෙන දෙවන්නේ දමන් අපේ බුදුරජාණන්සගේ අවබෝධය මිසක් මේ මිනිස් සුත්්‍යයන්නේ නැති සතකුට ත් යන්න බැරි විදිරි දැම්මේ තැන්තියිඉන්නේ බුදුරජාණන්සක අවබෝධය මේ දේශනා කර මික් අපිට හිතාකඩ බැනවා ඒ විදි කීවතෙන්ට අන්නඩ බෑ අවිදිහට කියියොත් මෙහෙවේ කියලා ඒ අනතුර පෙන්නලා දුන්න ඇයි මේ ගිරා පැටිය බය නෑපින්වත්න්නේ හරි බුදදු ම පින්ගන්න මේ බුදුරජාන්සතේ කාපු ්‍රාවකයෝ ඒ බුදුරජාණන් වහන්සටත් තේ බුදුරජාණන් වහන්සේගේ දැම්ම කෞද මේ ඉ රහුල මතාවන්ට තමයි මේ අබගඩියමේ ගෙනල දෙන්නවේ යන්නෙමේ මේ අග්‍ර මහසික වෙන කවුරුත්මේ රාහුල මතාව දිවී පුදා පංවත් මේ ශ්‍රාවක අපේ බෝධි සැත්වයන් වහසටත්තේ පගේ බෝධි සැත්වයන් වහසට ශක්තියක් වු මේ ලෝකයේ පින්වත්න කාන්තාවන් අතරින් අගග්‍ර වූ ඒ අසෝදරා උත්තමාාවියත් දිවි බුදලක කට යුතු කරලතින්. හරි ඇසිරිමත් මේ කතා පින්වත් මේවා ඉදි බලන ගිරපට ය නැ ජීවිත බලන්න මේ කිසිරට තින හරි ලස්සන ගරාපටියගෙමි තමගේ ස්වාමයාවෙඩින් තමගේ රජතුමාවිින් අතැරලති දී ජීවිත විස්ත්‍රර කරනවා කියනවා මෙයා මේ ගිරා පැටිය අනේ ඔයාලා මාත එක්ක එන්නේ නැතිනම් අඩු ගණනේ මට එතැන්ට යන්ට පාර කියන්ටක හර යා කවරුත්තෙන්ඩ ඔන්නන්නේ මං යන්න මට පාර කියන්නට කිව්වා එතකොට ගිරාව එතැනට යන පාර කිව්වා එතන එතෙන්ට යන්න බෑපින්වත් නිසා ගිරනම කාටගියත් ඇයිදංහර ලෝහ දැල් දාලාතියන ඉළඟට කුම් බාන්ඩ ඉන්න වටේම කුම්බාන්්ඩ රකුසඉන්න කෝටි දහක්තරින්ව කිය නන හිතන්න්නක බලන්න ද ඒයාගගේ බේල්ලෙන් බෑ කිිය හැයි කියනවා ඔයාල එන්ඩෝර්නය මං යන්න මට කියට පාර කිව්වා ගිරා පැටියත් හොඳ හැටියට පාර මතක තියාගෙන එතැනට ගියා ගිහින් දවල් කාලේ සැඟවී උන්න දවල් කාලේ හැඟවිල ඉඳලා රෑ මැදිය මේ රකුසන්ට නින්ද ගිය වෙලාවට අඹරුක ළඟට ගියා එක් අඹමුලක් අස්සින් අඹගස ළඟට යන්ට ඉක්මනට කටන් ගත්තා එතකොට ලෝහදල ලීන් කියා සද්ද වුණා රකුසන්ට හැරුණ ගිරා පැටියාව දැක්කා ආ අඹ හොරෙක් කියා හනික ඇවිත් ගිරා පැටියාවල්ලා ගත්තා දැම්බල ඇැතුලින් අන්ගේ මේ කොළු ටැ නඇති නි සදධ හැයි ද්‍යිය හුන දැලි ඉතින් ඉන්වන මෙතරන කුම්බාන්ධ රක්ෂ කහොටි ගානක් ඇවිලල්ල ගත්තා ගිරා පැටියට දඩුවම් දෙන හැටි කතා කරන්නට පටන් ගත්තා ඒ හිතපු ර එක්රකුසෙක් මෙහෙම කිව්වා මම් මේකාව කටේ දමා එක කටට ගිලිනවා තව රකුසෙක් මෙහෙම කිව්වා මං මේකාව මේ අදදෙකින් පොඩි කොරලා චප්ප කොරනවා තව රකුසෙක් මෙහෙම කිව්වා නෑ මම් මේකාව දෙකට පලා ගිනිය අගුරේ පුළුස්සාගෙන කනවා දෙකට පල ගින අගුරුු පුලුස්තර කනවා මෙහෙම මහා බයානක දඩුවන් ගැන රකු සංකල කතාවට ගිරා පැටියා බය වනේ නෑ බය නැත්ත ජීවිතය පුදලතියන ස්වාමය වෙනින් අර තමන්ගේ ඇර දේවිය වෙන උදලතිීන් බලට පුදුම පින්හත්ති මේවා ඉතින් බලනව ගුණ ධරම කියීනක මේ පුරාගෙනන සාාවකයන්ගේ ජීවිත ගුණවෙලට පින්හදි දිී පුදල ලතිහින්ඥයි මේක විස්තර වවා පින්හන්ද මට ලාගන්න පුලුවන්ගේ මේ කවද මේ ගිරා පැටියක් කියලා බලන්න කිසිම බයක් නෑ දැ මේ විදිහයට රකුස තුන්දිනක් කිවන මෙහෙම එක රකුසෙක්කව ගිලිනුවකිව කටේදාගෙන අනිත රකුසක්කිවවා පොඩි කර චප්පකොන්නවකිල අනි රකුස කිව්වා දෙකට පල්ලා ගින අගුරුවෙල පුළුස්සාගෙන කනුව කියල මේ කතාවක ට බයුන්න්නේන මේ රකුසංගී ගිරා පැටිය ගාම්බීර විදිහයට මෙහෙම ඇසුවා එම්බල රකුසනි තොපි කාගේ මිනිස්සුද ඒ රක්ෂියෝකන අපි වෙසමුණනි මහා රජ්ජුරුවන්ගේ මිනිස්සු මිනිස්සු කැන දෙන්ගේ පිරිස එම්බල රකුසනි එහෙනම් දැනගනිවු තොපිත් එක්තරා රජකුගේ මිනිස්සු මාත් බරණැස් රජ්ජුරුවන්නේ මිනිහෙක්. මාව රජ්ජුරුව වී අභ්‍යන්තර අඹපලයක් අරගෙන යෑම පිණිසයි. මං මෙහෙට එන්ට පිටත් එද්දීම මගේ ජීවිතය රජුරුවන්ට පුදලාේ රන්න පින්වත්න යමෙක් තමුන්නේ මාපියන් වෙනුවෙන් ස්වාමයා වෙනුවෙන් ජීවිත පූජාවෙන් වැඩකරනවා නං ඔහු දෙව්ලොව උපදින්නේ ඔහු කොහෙද උපදින්නේ දෙව්ලොව ඉතින් මාත් එහෙනම් මේ තිරිසං ආත්මෙන් නිදහස්සවෙලා දෙව්ලෝ උපදීවිකයා ගිරා පැටියා මේ මේ ගාතාව පැවසු ඇවෙලාවෙේ ඒරක්ෂයන්ට. මවත්පියත් ස්වාමියත් අපරැකගන්නා මේ අය යමක් ලබන්නට කැපවි ඒ වෙනුවෙන් වෙහෙසෙන කල බියක් නොමැති දක්ස කෙනා දිවිදිී ඔවුනට නොමැලිව ඔවුනගේ යහපත සැදුවිට යන්නේ ඔහුමය දෙවුලොව ඔන්න ගාථාව. කියනවා මවත් පියත් ස්වාමියත් අප රැකගන්නා මේ අය යමක් ලබන්නට කැපවඒ වෙනෙන් වෙහෙසෙන කල එයය වෙනුවෙන් කැපවෙලා වෙහෙසෙනකොට බියක් නොමැති දක්ෂ කෙන දිවිදිීඕුනට එ අම්ම තාත්තවිනිින් ඒ තමන්ගේ ස්වාමයවිෙනින් දිවිදී කම්මැලි නැතුව ඔවුන්ගේ යහපත හැදුවත් ඔහු දෙව්ලොව යනවා කියනවා මේවිදියට ගිරා පැටවා රකුසන්ට බණකීවා එම්බා රකුසනි තමන්ට ක්ටබොන්ට දී ඇති දැඩි කොට තමන්ගේ යහපත සලසනා ඉන්නවා ඒ තමා තමුන්නේ දෙමවපියු තමුන්නේ රජ්ජුර තමුන්නේ ගුරුවරයා. මේ අය යමක් සොයාවෙහෙසේද්දී මොවුන් කෙරේ ආදර ගෞුර ඇති අය කරබාගෙන ඉන්නේෙ නෑ මොවුන්ට දිවිපුදායේ සූර වීර තැනැත්තා මවුන්ගේ යහපත වෙනුවෙන් කැපවෙනවා ඒ හේතුවෙන් ඒ තැනැත්තා සුගතිය එපදිනවා කියයාා බණකිව්වා. රකුසගේ සිත් ප්‍රසන්න වුණා මෙවැනි දැහැමි කෙනෙකු අපි මරන්ට හොඳ නෑ. අපි මේකාට නිදහසේයන්ට දෙමු කියලා ගිරා පැටියාව අත්හැරලා මෙහෙම කීවා. ගිරා පැටියවු. අපි මීට කලින් තෝ වගේ හොඳ යහපත් එකත් දැක්ක නෑ. ඕවුන් දැන් අපි අත්හැරිය. දැම් පනකෙන්ද බේරාගෙන ඉගිලීඵලයන්. අනේ මිතුරණ මට එහෙම හිස්සති යන්ට බෑ. අනේ මට එකම එක අඹයක් දෙට. කනේ ගිරා පැටියෝ යක්ක්ෂියෝ කීන, රක්ෂියකීනෝ. තොට මේ රුකින් අඹදෙන්ට බැරිකොමක් නෑ. නමුත් ආකාසේ ඉගිල යද්දී. ඒ අඹයක් වැටිලාහිට. ඒ අඹේ වෙසමුණි මහරජු දැක්කොත්. එතකොට මේ රුකා අපි රැක්කෙ නැතයකයා උන්නාන්සේ කෝප වුණොත්. කෝප වෙලා එක වතාවක් අපිදිහා ඒ කෝප නේත්තරාවලින් බැලුවොත්. රත් වූ තෙනේ වැටිච්චි තලයට වගේ මේ කුම්බාන්්ඩියෝ දහස් ගනන් බිඳී පිපිරී වැටේවි ඒ නිසා අපට නංඒ කටයුත්ත කරන්නට බෑ හැබැයි අඹයක් ගන්ට පුළුවන් තැනක් ගැන හෝඩු අාවක් කියන්න කිවවා ඉඩවසි ගිරාපැටිය කිය නවා අනේ ලොකු දෙයක් එහනම් ඒකවත් කියන්නට එතකොට මට එතැනට යන්ට පුළුවන් නොවේ ඉරවසි මේයක් රාක්ෂිය කීනවා අපි දන්නා මහා ගුණවත් එක් තවු සෙක්කන්නවා ඒ තාපසින්නාන්සට කියන්නේ ජෝති රස කියලා පංචන පරුවතේ අසවල් පැත්තේ එයා ඉන්නේ. එතැන පන්සලක ගිනි පුදනවා. අපේ වෙසමුණ රජ්ජුරුවන්ගේ යාළුවෙක්. අපේ වයිශ්‍රවන දෙවරජුගේ යහළුවෙක්. ඉතින් ඒ යාලුකමට එතාපසින් නාන්සේට දිනපතා අඹ ගෙඩි හතරක් යව්නෝ. ආන එතැනට පලයන් වැඩේ හරියන්ට පුළුවනි.හවත් එහා තැනක් මේ කියන්නේ. එතකොට ගිරා පැටියවුන්ට පින්දී තාපසියා ළඟට ගිහින් වන්දනා කොට පැත්තකින් වාඩටි වුුණා ඔොහෝ හරි අපූරු ගිරා පැටියෙක් නොවවැ කොහෙෙන් දෑ ඔයා මෙහෙටාවේ මම් බරනැස් රජ්ජුරුුවන්නේ ළඟ ඉඳලා බොහෝම වැදගත් කාරණාවකටආාව හෝ ඒමකද්ද අනේ තාපසින්ාන්ස අපේ රජ්ජරුුවන්නේ දේවින්නාන්සිේ අසනීපෙන් ඇදේ වැතිරිලායින්නෝ ඇයට දොළදුකක් ඇතිවෙලා ඇයටත් අභ්‍යන්තර අභයක් වලඳින්ට ආසයිලු ඉතින් ඒ කටයුත්තට මං ආවි නමුත් රකුසෝ මට අභයක් දුන්නේ නෑ නොව උන්දලා තමයි මාව මේ තමුන්නාසය ළඟට එව්වේ හෝ එහෙනම් ඇදිගෙන ඉම්මුකෝ ලැබෙන්නේ නැතැ ත්‍රත අපිනාසිකව හ ඉතින් ොහම පොඩ්ඩක් ඉන්නඩකෝ අපිට ලැබෙන්නේ නැතැ කිය ඉඩ කිය කිව්වා එතකොට වෙසමුණ දෙවියෝ තාපසයාට අඹ පල හතරක් එව්වා තාපසයායින් එකක් ගිරවාට කන්්ට දුන්නා එතේ තාපසින්නාන්සේත් මහාශ්‍රාවකයන් වහස මක්මින් වත්න්නේ බලන විශ්‍රාවකයන් වහන්ස කාලමේ එකතිය ලතින විදිහෙමේ තමන් තමන් තම තමන් උපකාරෙන තින විදි බලන්න මේ කවරු වෙනද බ ගෙඩක් ැනල් ඇරංගිල දඩ දන්නේ රජතුමාගේදී ඒවිට දේවගේ ජීවිතය රැකග්ඩ තාප සයයි එකක් ගිරවට දුන්න දෙම්බන්න ගිරවා ගොඩක් වෙහේ වෙලා ඉන්න දැ බඩගින්නේ දැගු මොන ක්ක විතර සරීදයක් තින කිිරෙක් මේ පිින්ගත් ශේස කිිර ඉතිං ගිරවට කන්්ට දුන්න එක අඹ පාලයක් අඹ ගෙඩියක් තමා අඹ ගෙඩි දෙකක් පැළඳවා එත එතා පසිහස දෙක් පැළඳවා ඉතිරි අඹගෙඩිය කුඩා මල්ලක දමා ගැටගසා ගිරාපැටියාගේ බෙල්ල එල්ලුවා එත දැ අප ෙිහරක් හම්බුන එකගෙඩියක් ගිරවට කණඩ දුන් අනික් ෙි දෙෙක තාාප සිංාසේ වළඳවා ඉතිරි අඹගෙඩිය මල්ලක දාලා ගැටගහලා ගිරාපැටියගේ බෙල්ල එල්ලුවෝ තාපසින්්හන්සේ. ගිරා පැටියා තාපසයන් වහන්සේට බොහෝම පින්දී එතැනින් ඉගිරිී කෙලින්ම රාජ මාලි ගාවටාව කියනවා. බලන්න මේ චර හසිස ඇද පිින්වත්න මෙහෙමෙදදින ඉතින්ඒ බර බලන්ඳ දැනර මල්ලෙන් එල්ලගෙන එඩප කෙලිම්ම පින්වත්න වෙහෙස නොබලා ඒ අඹගෙඩිය අර මල්න්නේ එල්ලගෙන රාජ මාලි ගාවටමාව ඉතින්ඒ අඹගෙඩිය ගෙනනල්ල දන්න දේවයට දැන් දේවයට හරි සතුටයි දේවයේ අඹය වලදාා සුව පත් වුණා නමුත් ඒ හේතුවෙන් දරුවෙක් නං ලැබුුණන දැන්ම සාක්දන උපද්ධවීම ආසාාව හෙදොළදුකක් නමුත් දරුවෙක් ලැබුණ නෑවෙෙන නමුත්තර අඹේ වලඳඩ ගොඩා කැමැත්තින් ආසාවෙ රෝගී තත්ත්ටත් පත්වෙලා හිට ඉති මේකින් සුව පත් වුණ දරුවෙක් ලැබුණි නෑකී න ඉතිරින් බුදුරජාණන් වහන්සේ විස්තරය දේශනා කරලා මෙහෙම වදාල මහනෙන එදා දේවින්නාන්සේ වෙලා සිටි රාහුල මාතාව කදතකො මේ දේවී වෙලා ඉඳල තියනවේ සක්දවිඳ සිංහර මේ ආසාවක් ඇතිකරපු තාපසින් අතර එලව ගණ්ඩර උයනෙ අපේ රාහුල මාතා යසෝද රාහෝ පින්හත්නි එදවටේ රාහුල මාතා වෙනුවෙන් ඒකාලි ගිරා පැටියාවෙලා මේ ජීවිතය පරුදුරතිය රජතුමා වෙනුවෙන් ඒ දේවය වෙනුවෙන් අරවිදියට ගිහිල්ලා අර රාක්ෂයන්ටත් බන කියලා හිමමාිය බොහෝ දුර ගිහිල්ලටතාප සින්නනාසික ගම්පාලේ ඇරග නැවිල දේව සුවපත් කරපු ගිරා පැටිය වෙලා හිටි කවුද බුදුරජානශය තල මහනනි ගිරා පැටියා වෙලා සිටි අපගේ ආනන් දෙයෝ දැක්කත්ද කවුද මේ අප ගේආනන්දසාමන්න දැක්කද ඒකන පින්ගදිි දැම් බලන්නකෝ දැ මේ එකක කිය නේ දිවි පුදනන යම්කිසි ස්වාමයෙකුට මේ තමන්ගේ රජතුමාට ගුරුවරයාට අම්මතාත්තට අඇවුල යනවා කියල දැම් බලනති මේ පුරදුව වගේ දම් බලට අප ආනාන්දයන්සේ බුරජන්ත දවී පුදල හි තැ මතක තර නාලාගගේර ඇත එද ආනන්දයන ඉස්සර හට පැනන අනේ මගේ භාගතුන්නාසක ජවිතයට හානියක් නොයවා කියලා දිවි පරදුරතිය පැනන දම් බලන්න මේවා මේ සංසාරෙන් මේ සත්තුවෙලත් නේව තිබිලන අපි දන්න උම්මක්ගේ ජාතිකෙත් එහෙමයි ඒත් අපේ ආනන් දෙයන්න වහන්සේ මට මත කැහිටීට තින් අභ්‍යන්තරය අබේදුුන් තාපසයාව සිටි අපගේ සාරි පුත්තයෝ එතටරවෙසමනි දෙවරජ සින් අමගෙි හතරත් දෙනවනි තාපසින්න්නහන්සික ටේ කවුද තාප සින්දහන්සේ එය අම්ඹගෙටි හතරෙන් කිරවාටත් අඹගෙඩිය අද්දීලා තමන් අඹගෙි දෙකක් වනදලා ඉතුරු අඹගෙඩිය මේ දේවයට එවපු ය අඹගෙඩිය ලබාදුන් තාපසයාව සිටි අපගේ සාරි පුත්තියන් වහන්සේ බලන්නද මේජීවිතය ත්‍රාහුල මතාවන්ට දි මයි ු නල්ල දෙනවා රජතුමගේ ජමැතුරරිී රාහුල සාමිනන්තර දීලා අපේ රාහුල මාතාවන්ට ලැබෙන්ඩ සලස්සල සුවපත් කලා ඒකටන මේ ජාතික දේශනා කළ පුරන්න එදර් එහෙම කරලා උයනේ වාසය කළ තවසාාව සිටියයේ ඇයි අර උයනේ වාසයකරපු මහාතාවස පිරිසක්කක්ක වාසයකරපු සක්දේදුගේ පාණ්ඩු කම්බල සයිලාසිනි රත්කන තරන් උගල තපසින් යුක්ත වාසය කරපු ඒ නායක ශස්්‍රවරෙක් වසයෙන් හිටපු තාපසියා හි කවුද තතාගතුූ මමයි කියල බුදුරජාණන් වහසේ අභභන්තර ජාතකය දේශනා කොට නිමා කළ අපින් වත්න නැවත නැව ත බලන් ඒ උපකාර ලැබෙන විදින්නේ ඒකත් සංසාරයට අයිති දෙයක්න සසරේම මේ විදිට උපකාර කරමින් තමයි පැමිලා තිනිති අපේ සාරිබුදධයන් වහස ගේෙවිදට ගුණ ස්මතු නානන්දන් වහසේ ගුණත් මෙතන අධ ආනන්දයන් වහන්සෙත් එකතු නැමතන ඒ කාල ගිරා පැටිය වෙලා බදතතියන් වහන්සේ ඒ උපකාරෙන් තමයි ඒ දේවී සුවපත්වෙලා තිීන් ඉතින් බාන්න මේ ජීවිතෙත් යසෝදරා උත්තමාාවයට ඒ පැවිදිල බඩේර ජාවහතුදුන්ට පස්සේ අම්බොම ගෙනල්ල දෙනවාන මේ ජීවිතෙත් සාරිබුද්යන් වහසේ මුල්ලලා තියනිසා වරන්න මේ සසරේ උපකාරත් නැවත නැවත කරකර තමයි මේ සාාවකයෙන් ඇවිල්ලා තියෙන තිනිසා උපකාරත් මේ සසර නැවත නැවත ලැබෙනවා මේ කියනකොට මට මතක්ුණ දැන් අපිත් මේ ජීවිත මහා උපකාර ලබන අපැේ ලකක්ස ගන. එදි මට හිතුන මේකේත් මකක්කාර ඇතිපන් වත්න මේ විදිට උපකාර ලබන්ඩ සසරත් වන්නහස අපට උපකාර ඇතිකල මටනංහිතිනවා නැත්තම් මච්චර මහා උපකාරයක් අපිට කරන්න අපිින් තුර පොදක් අබලගෙනමි නෑනන බලන්න එහෙනං අපි උන්නහසගින් සංසාරෙත් උපකාර ලබල ඇතිකලෙන මට හිතුුණ. ඉදරවන්නේ උපකාරත් අපිට සසරින්. ැබෙන අමක්ක ෝයකට එනිස මහරි අසිනිමත් මේ ජාත කතායල ව සසරේ විස්තර අපිට අහට ලැබෙනතින් අද හරි උතුම් ජාතකැක් අපිට හඬ ලබුණේ අපේ ඇසෝදර උත්තමා විසූපත් කරපු ඒ ශ්‍රාවකයන් ජීවිත කැපවීමෙන් කරපු උතුන් විස්තරයක්කිතින් ඒනිසා තමයි උන්හන්සලාට අපේ බුදුරජාණන් වහන්සේගේ සසුනේ ඒ අමාමහ නිවන ලැබුණේ මේ වගේ දිවි පරදූර තියා උපකාර කරමින් එකනකාට උන්නාසලා පිින් පුරාගෙනතියන්නේ සැත්වයන් වහන්සේ එක්ක තිනි සම හරි ලස්සන ජාතක මට මතකව සුපත්ත කියල ජාතක අපේ සාරිපුතතියන් වහසේඒ දිවි පුදල මේය කපොටොත් එක්ක මේ ඒත් ඔ ඇසෝදරා උත්තමාාවයට මේ දොළොදුකක් ඇවිල්ලා ඒ කපුටයක් කළ ඉන්නකොට ඒත් දිවි පුදනවා එදත් අපේ බෝධි සැත්වයන් වහසේ වෙන දවී ෙනනිමුත් කපුටු ආත්මය ඉපතිලා ඉති ඒක තමයි සංසාය ඇවිල තින උන්හන්සලා තියගෙනෙ බුදුරජාණන්සළ අග ස්්‍රාවක බවට පත්වෙල මහා ගුණකඳකින් ලෝකයේ දෙව් මිනිසුන්ට උතුම් වෙලා පින්ගහත් වැඩ ඉඳ පිළිනුව වැඩීඉතින් ඇනි සවැවනි හා ගුණ කද උන්න්නන්සේලාගේ සසරිත් තිබිලතියනවා උපකාර කරලා තියනය වගේ තියසා අපිට මේ උතුම් විස්තරහ ල අපිටත් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැනත් හිත පහදවාගෙන ඒ ශ්‍රාවකයන් ගැනත් සිත පහදවාගෙන අපිටත් එකිනෙකාඩ උපකාර කරමින් උතුම් ගුණධර්ම දියුණු කරගෙන මේ උතුම් ගෞතම සසුනෙ පිහිට ලබන්න මෙඇසුවතුම් ධර්මයන් උපකාර වෙත්වාසාධ සාධ සාදු පුණ්්‍යයානු මෝදනාව. අදදින ජාතකමර සදහම් දේශනාව සඳහා නුග්‍රහය දරන්නේ උඩුගම්පල වතුමුල්ල අංක එකසිය හැටනමේ නිවසෙහි පදිංචි යමනානාමලී මනන්වත්ත මහත්මය ඇතුළ පවුලේ සියලු දෙෙනනා. ගම් පහයි ඉඹුල්ගොඩ පදිංචි පත්මා දමයන්ති මහත්මී සහ නයෝමී පුස්්පිකා මහත්මියය විසින්. ඉතිංන් ඒ පින්ංවතුන්ගේ දායකත්න සිදුකරගත් උදාර ධර්මදානමි පුුණ නිධර්මයන්, අපි පළුම දෙවියන්ට අනමෝදන් කරුම් සක් දෙවිදාානෝ සතරවරන් දෙ වරුන් ඇතුළු සදවලවාසි දෙවියන්ටත් ප්‍රක්්මකායක දෙවියන්ට සුමන සමන් දෙවියන් ඇතුළු පොලොවාසි දෙවියන්ටත් දායකත් එෙදරු පින්වතුන්ගේ ධර්මය හැසිරන සියලු දෙනාගෙ තිෂ්ට කාමි දෙවියන්ටත් අනමෝදං. සියලු දෙවියෝදීවී අසේ සිරිං අඩෙත්වා දෙවියන්ගේ දහරමිකු ආරක්ෂාරැක්වන් උපකාර මේ පින්කම දාාකතේ දෙර පින් සියලු දුන ඇතුළ ධර්මය හසින හැම දෙ නාටම උතුම් දරමේ හැසිරෙන්න සලසත්වා මේ පින් අනුමෝදං වන දෙවියන්ට සුවසේම ධර්මාබෝධය ලැබීමේ වාසනාව උදාවෙෙත්වා සාදු 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 රැස්කරගත්ත පොන්නේ ධරමයන් නාමලී මහත්මියගේ නමින් මේ පරලවගේ දෙමාවපියන්ටත් කරුණාරත්ම ජැසූරිය මහතාගේ නමින් මේිය පරලොවගේ දෙමාවපියන්ටත් මේ පින් අනුමෝදංවෙත්වා ඒවගේ ම දායකත්තේ දෙෙරු න අයිරං උපර කළ සියලු දෙනා නමින් මේ ජීවිතයේ දීත් අනන්ත සසර පුරාවටත් මේගේ සියලූම ඥාතීන්ටත් මේ පින් අනුමෝදංග ඒ ඥාතිීන්ගේ පරලොව ජීවිත සැපේට පත් එත්තා සහ පත්තෙත්වා අමා මහනිවින් සැනසීමටත්. ඒ සියලු ඥාතීන්ට මේ පින් උපකාර වෙත්වා සාධ 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 රැස් කරගත්ත පොන්නේ ධරමයන් අප සියල දෙනාට මේ උතුන් ධරම මනකට කියදන කල්්‍යාන මිත්‍රප පින් ල්ලොක ස්මින්නහසට අනුවෝදංග නිදක් නිරෝගීස්ව දීර් ගයිශ ලබේවා එවගේම මහමෝ වනාවාසි රට ලොෝවාසි ෞතම සස්තුනයත් පිළිවෙත්පුරන සඟරුවනටත් අනගාරිකා මෑනිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුුවෝදල දුක් නිනෝගි සස්වදීර් ගයිස් වේවා ඒ පින් උතුන් අහන්සල ඇතුළු සියලු දෙනාට සුවසේම උතුම් ධර්මා බෝධි ලබන්න මේ පිං උපකාර වෙත්වා සාධ සාධ සාදු රැස්කරගනටෙදන සියලු පුුණනිිධර්මයන් අද මේ උතුම් පින්ංකම සඳහහා දායකත් එෙදරු ඩුගම්පල වතුමුල්ල අංකේ එක සි හැටනම නිවසේ පදිංචි යමුණනා නාමල මනන්ත්තු මහත්මය ඇතුළ පව්ලේ සියල දෙනාට. ම් පහහි ඉඹුල් ගොට පදිංචි පත්මා දමය ඇති මහත්මය සහ නයෝමී පුස්්පිකා මහත්මය ඇතුළ සියලු දෙෙනනා අටත් අනුමෝදං වෙත්වා ඒ වගේ මෙසේසින්ගේ දරු සම්පතක් බලාපොරොත්ය සිටින ඒ නයෝමී පුස්පිකා දියණයට නිරෝගි දරු සම්පතක් ලැබීමට මේ සියලපින් අනමෝදං කරන්න ෙත්න ඉතිං එතුමයට උතුන් තුනරුවන්ගේ ආනුභාාවෙන් දෙවියන්ගේ රැකවරණෙන් උතුම් පංවත් දරු සම්පතක් ලබන්ඩ වාසන උදවෙත්වා වගේම යුගදිවීට පැමිණි දිල්සාන් පුතනුවන්ටසා හසිනේ දේනියයට ආසිරවාද කරන්න කරතිනි ඒ දෙපලටත් සුවසේ දර්මානුකූලොව බුදුරජාණවාන්සගේ ශ්‍රාවකයන් හැටියට ගිහිගෙදර කටයුතු සාර්ථකෝ කරගන්නට මේ පින් උපකාරවෙෙත්වා ඒවගේම ඉගනීම කටයුතු සිදුකරන සාමිකා දීණටත් ඒ අධ්‍යාපන කටයුතු සුවසේ කරගන්නට මේ පින් උපකාරවෙත්වා ඒවගේ මේ පින්කමට නන්න අයිරං උපකාර කළ ඒ පවුල සීලු දෙනාටත් මේ පින් අනුමෝදං වෙත්වා හැම දෙනනාට නිදුක් නීරෝ ගිස්වදීර් ගයිස්සවේවා පින්ංවතුන් කරන ධහරමිකු රැකේ රක්ෂ කටේුතුවාදිය සාර්ථක වෙෙත්වා. හැම දෙනාට තවතවත් මේනනි පින්කං කරගෙන උතුම් ව දර්මේ හැසිරෙන්ට කල්්‍යයාන මිත්‍ර ඇසුරුම මේ පිණින්ක් සැලසිෙත්වා. හැම දෙනාට උතුම් දර්මාබෝධය ලබන්නත් මේ සීලු පුුණි ධරමයන් උපකාර වෙත්වා සාධ සාධ සාදු. වගේ මේ සීලු පුන්නේ ධර්මයන් ස්‍රද්දාාමා ක දරම සාජ පින් තු ක් ර ග දිලේ ්‍රද්ධාරූපවායින සේවා කරන සීලු දෙනාටත් අනමෝදංගලයි හැම දෙ නාටත් නිදක් ීරෝගගේ ස පත් ාවව සලසෙත්වා. ඒවගේ මේ ධරම ශ්‍රවණය කරන සියලුනාටත් ගෞතම සසනෙ පිහිට ලබන්න මේ සීලුපින් උපකාර වෙත්වා සාදු සාධසාධ සීලු දෙනටම තෙරුවන් සරනයි නමව බුද්ධායි.